විශ්වයේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම Facebook පිටුවේ එක්තරා පණිවිඩයක් දරුවන්ට ලිව්වා. ඇත්තටම ඒක මා වෙත ලැබුණු මට निराකරණය වුණු පණිවිඩයක්. මේ දවස් කීපය තුල මම ඉතාම සමාධි සුවයෙන් ගෙවන කාලයක් මේ තියෙන්නේ. මොකද මට හරිම වෙහෙසකර කාලයක් තමයි දැන් මම මේ අලුත් අවුරුදු උදාවත් එක්කලා මට එළඹුණේ. ඒ නිසා ටිකක් මට ටිකක් මගේ වෙහෙසකර ගතිය නිවා ගන්නට ඇත්තටම උවමනාව තිබුණා. මට ලොකු වෙහෙසකර ගතියක් ඇත්තටම දැනලා තිබුණේ. මොකද මම ඔබට ශක්තිය ලබා දෙන්නද මගේ ශක්තිය මගේ සුවතාවය පිළිබඳව මම ඇත්තටම හිතන්නට උනේ. ඒක හිතන්නේ මම දරුවන් වෙනුවෙන්මයි. ඉතින් මේ අභ්‍යාස කරමින් ඉන්නකොට මට බොහෝ දේවල් මම මේ හොයාගෙන යන ගමන තුල මම මේ හොයන යථාර්ථය තුල මේ සෝබා දහමේ තියෙන පුතේ විවිධ අපිට නොපෙනෙන ගැඹුරු විෂය පතේ තුන බොහෝ දේවල් निराकरणे वेमिन मेन्न मे विदेट तमय मेक सिद्धवेन्न पणिविद नोनवत्वाम लभेनव एक मे विश्व प्रबलतम शक्ति आश्चर्य तमय सिद्धवेन्न मेक मम कुडा काले इंदलम मट एत्तटम मगे मट लभेन दयाक्यान्न पुलुवा मोकद मम पुंचि काले इंदला यमक्कम तेरुंगान्न पुलुवा काले इंदला मगे मट विविध රෝග සඳහා සාමාන්‍ය අධ්‍යයෙත් මම අධ්‍යයනය කර නොකරට මට ඒ අධ්‍යයෙත් පිළිබඳව ඉව කියන එක දැනෙන්න පටන් අරගෙන තිබිච්ච කෙනෙක් තමයි මම. ඉතින් මම මගේ ගෙදර බොහෝ විට පුංචි පුංචි අධ්‍යයෙත් කරනකොට මමම කැලේට ගිහිල්ලා මමම කොළ වර්ග තීරණය කරගෙන ඒ කොළ වර්ග අරගෙන ඇවිල්ලා පොල් කට්ටක දාලා කොටලා තියනේවා බොනේවා කරනවා. ඉතින් ඒ විදිහටම මට මේක මට ඔබට කියන්න තේරෙන්නේ නැහැ. මේ විදිහටම මට විවිධ ගැටලු निराකරණය වෙනවා. ඉතින් මේ විශ්වයෙන් පණිවිඩ ලැබෙනවා කියන එක ඇත්තටම මම නිර්වචනය කරන්නේ මේ විදිහට සමාධිගත වෙද්දී බොහෝ දේවල් ලැබෙන්න ඒ කියන්නේ ඇත්තටම ඒක निराකරණය වෙන්න. අපි ගාව ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව विविध क्रमेट निराकरणीम सिद्धवेनवा मे निराकरणीम सिद्धवेद मगे गाव मगे हिते तिबिच गेटलुवा तमाय मम सूर्यकांत मम वल सूर्यकांत सह सामान्य कलुपाट मेदतीयन वटेट कहपाटतीयन सूर्यकांत सह वल सूर्यकांत මේ දෙකෙන් මගේ අද්දකෙන් හිටවනකොට මට හදන්න පුළුවන් මට මල් පිපෙන මගේ හිතට චකිතයක් නැතුව ලස්සනට මල් ලැබිලා ලස්සනට හැදෙන පැලෙහ තමයි වල් සූර්යකාන්ත. සාමාන්‍ය සූර්යකාන්ත මම හැදුවට මට එහි ලකූම ප්‍රගතියක් මම ඇත්තටම දැක්කේ නැහැ. මල් පිපිලා තියෙනවා නමුත් මට ඒක ලොකු ප්‍රගතියක් මට ඇත්තටම පෙනිලා දැනිලා නැහැ. ඒ නිසාම මට මේක ලොකු මට මේක ගැටලුවක් තිබුණා. නමුත් මේ ගෙවිච්ච කාලය තුලදී ඒක සම්පූර්ණයෙන්ම බැහැර වුණා. මොකද වැටකොළු මල සහ වල් සූර්යකාන්ත මල තමයි මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය. ඇත්තටම කිව්වොත් ධනාකර්ෂණය සඳහා අවශ්‍ය කරන ශක්තිය ආකර්ෂණය කරගන්නට මේ සෝබාධම තුළ මෙවිලා තියෙන ප්‍රබලතම නිවැරදි. ඉතින් ඒක ප්‍රබලවම කියන්නට ඕනි. මොකද ඒක මට ඒක හොඳටම මේ ගැටලුව निराකරණය සිද්ධ වුණා. ඒ නිසාම මම ඔබට ඒක දැනුම් දෙනවා. ඔබ දන්නවා රෑට තමයි වැටකුළු මල පිපෙන්නේ. නියම් වැටකුළු මල ලුකු වැටකුළු මල. එතකොට සාමාන්‍ය වැටකුළු මල ඊට වඩා පුංචි වැටකුළු මලක්. ඉතින් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි මේ වැටකුළු කියන එක අපි පුංචි දරුවෝ ලැබෙන්නට ඉන්න
ගැබිනි අම්මලාට අපි අනිවාර්යෙන් වැටකුළු දෙනවා. ඒ වගේම දහ ධාර අපි වැටකුළු කියන්නේ දහ ධාර කියලා අපි හඳුන්වන්නේ මොකද ධාර 10ක් අනිවාර්යෙන්ම තියෙනවා මේ මලේ මේ ඒ කරණේ. එතකොට එහි තියෙන අන්තර්ගතයත් ඉතාම ප්‍රබලයි. ඉතාම ප්‍රබලයි කියන්නේ අපි ඒක මේ වැටකුළු කරලා කනකොට අපි වැටකුළු බීජ ප්‍රබලව අපි ගොඩක් ආහාරයට ගැනීම සිද්ධ කරනවා. මේ ආයුර්වේදයේ තුලත් වැටකුළු කියලා කියන්නේ ප්‍රබල ශක්තිය ලබා දෙන ආහාරයක්. වාසනාවකට මගේ ගෙවත්තේ ඔබ දැකලා ඇති නියම් වැටකුළු වැලක් සම්පූර්ණම ගෙවත්තෙම ගිහිල්ලා තියෙනවා. මම හැමදාම කියන්නේ දවසක් අර දවසක් උ දවස පතාම මම වැටකුළු ආහාරයට ගන්නවා. ඒක මොන හේතුවක් නිසාද කියන්නේ මට ඇත්තටම තේරිලා තිබුණේ නැහැ. මම වැටකුළු ආහාරයට ගන්නවා. ඉතින් මේක පිළිබඳව ටික ටික තව තව මම මෙහි තියෙන යථාර්ථය निराකරණය කරමින් යනකොට වැටකුළු කියන්නේ ප්‍රබල දිව්‍යමය ඖෂධයක්. ඒ වගේම මේ සෞභාග්‍ය කියන මේ ප්‍රබල ශක්තිය ආකර්ෂණයට ඔබ ඔබේ දල සිරුර වෙත ලබාගත යුතු ඉතාම හොඳ ඖෂධයක් වගේම ඔබේ ගෙවත්තේ ඒ ප්‍රබල ශක්තිය ආකර්ෂණයටත් ඔබ භාවිතා කළ යුතු මලක් තමයි මේ සුවඳ මල ඔබ භාවිතා කළ යුතුමයි. ඒ වගේම බොහෝ වෙලාවට මෙහි තව අන්තර්ගතයන් තියෙනවා. සමහර දේවල් මට කියන්න ඇත්තටම තහනම් වෙච්ච දේවල්. කොහොම වුණත් මේ ශක්ති ආකර්ෂණය තුළ ප්‍රබල ශක්ති ආකර්ෂණ බලයක් තියෙන මේ සෝබා දහමේ අනිත් ලස්සනම නිමැවුමක් තමයි වල් සූර්යකාන්ත කියලා කියන්නේ. වල් සූර්යකාන්තවල සම්පූර්ණයෙන්ම කහපාටයි, මල සම්පූර්ණයෙන්ම කහපාටයි. ඔබ දැකලා ඇති ඉතාම ලේසියෙන් වවන්න පුළුවන්. වවන්න අපාරු නෑ. ඒ කියන්නේ යම්කිසි දැන් නියම් වැටකුළුත් එහෙමයි පුතේ. නියම් වැටකුළු කියන්නේ වවන්න අමාරු නෑ. කොච්චර වතුර නැති වුණත් තා හොඳින් වැවෙන ශාකයක් තමයි නියම් වැටකුළු කියන්නේ. ඊළඟට අපි වල් සූර්යකාන්ත ගත්තොත් අපිට අපි පොඩි අත්තක් ගෙනහිල්ලා පැල කරත් තා හොඳින් වැවෙන ශාකයක් තමයි වල් සූර්යකාන්ත කියලා කියන්නේ. ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මහන්සි නොවි මේ මහ පොළව තුල අපිට යම්කිසි ශාකයක් වවන්න පුළුවන් නම් ඒත් පැවැත්ම වැඩි. පැවැත්ම තුලින් තමයි අද මම මේ පාඩමට එළඹෙන්නේ. පැවැත්ම වැඩි කියලා කියන්නේ වරණයන් වලට ඉතාම හොඳින් මූණ දෙනවා. කිසිම බයක් නැතුව සර්වයිවල් චාන්ස් එක වැඩියෙන් තියෙන ප්‍රබල මල් දෙකක් තමයි මේ දෙක. එතකොට ඔබටත් බය සැකෙන් තොරව ඔබට ප්‍රබලව මේ ජීවිතයට මූණ දෙන්නට නම් ඔබට අනිවාර්යයෙන්ම ඔබේ පාදම චක්‍රය කියන චක්‍රය ප්‍රබල කරගත යුතුමයි. එතකොට අපි මේක හඳුන්වනවා රූට් චක්‍රය කියලා, පාදම චක්‍රය. එහෙනම් ප්‍රබලව මුල් අදින ශාක දෙකක් අපි අනිවාර්යයෙන්ම මේ සෞභාග්‍ය ස්ථිරසාර සෞභාග්‍ය ඔබ වෙත රඳා පවත්ව ගන්නට, ඔබ වෙතටම නතු කර ගන්නට ඔබ භාවිතා කළ යුතුමයි කියලා මම මේ වෙලාවේදී මතක් කරනවා. ඉතින් පුතේ මගේ වචන මම කියන දේවල් සමහර වෙලාවට ඔබට හිතේ මම පුංචි දේ විස්තර කරනවා. ඒ විස්තර කරද්දී ඇත්තටම මේක ඇත්තද, මේකේ බොරුවක් තියෙනවද, මේක මිත්‍යාවක්ද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. හැබැයි බොහොඳින් මතක තියාගන්න මේ වචනවල තියෙන්නේ සෝබා දහමේ ප්‍රබලතම යථාර්ථය. මම පුතේ සෝබා දහම අදහන කෙනෙක්. ඒ සෝබා දහම තුල තියෙන විවිධ රහස් ඔබට නොපෙනෙන මානයන් මේ සමාධිගත වීම තුලින් නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් වුණාම ඒ ගැටලු निराකරණය කරගන්න. ඇත්තට මෙහෙමයි කියන්න ඕනේ. ගැටලු निराකරණය කරගන්න පුළුවන් වුණාම ඔබට ලබා දීම තමයි මගේ යුතුයකම. ඒ නිසා මේවා ඔබට වල් සූර්යකාන්ත අත්තක් ගෙනහිලා ඔබේ ගෙදර පැල කරගන්න මහා වෙලාවක් යන්නේ නැහැ. ඊළඟට කඩෙන් වැටකොළු
ඇට කීපයක් ගෙනහිල්ලා වැටකොළු වැලක් හදාගන්න මහා වෙලාවක් යන්නේ නැහැ. නමුත් එය ඔබේ ජීවිතයට පුදුමාකාර වෙනසක් එකතු කරන දෙයක් බවට පත් වේ. ඒ නිසා තමයි මේ පිළිබඳව ඔබව දැනුවත් කරේ. එතකොට අපේ ඊළඟ කතාව තමයි බිය කියන එක පිළිබඳව. දැන් මේ බිය කියන එක ඇත්තටම අපි දන්නවා ඇඩ්‍රිනලීන් නෝර ඇඩ්‍රිනලීන් කියන මේ දෙක ශ්‍රාවය වෙන අපි යම්කිසි අපි හිතමු අපි මොනවා හරි දෙයකට බය වුණා කියලා. බල්ලෙක් අපේ පස්සේ දුවගෙන එනවා කියලා හිතන්නකෝ. ඒ දුවගෙන එනකොට අපි බය වෙනවා. ඒ බය වෙනකොට ඇඩ්‍රිනලීන් සහ නෝර ඇඩ්‍රිනලීන් කියන මේ රසායනික දෙක ප්‍රබලව ශ්‍රාවය වෙලා අපිට දුවන්න මේ බය නිසා ඇතිවෙන මේ හැඟීමට දුවන්න මාර්ගය හදනවා. ඒ ශක්තිය ජවය දෙනවා. එතකොට අපේ මේ පාදම චක්‍රය කියන චක්‍රයට ප්‍රබලව බලපවත්වන රසායනිකයේ විදිහට අපිට මේ ඇඩ්‍රිනලීන් කියන ඇඩ්‍රිනලීන් ශ්‍රාවය වීම ගැන අපිට කතා කරන්නට පුළුවන්. ඉතින් මම මෙතෙන්දී ඇඩ්‍රිනලීන් ගැන කතා කරන්නවත් මෙන්න මේකේ මේක වෙනවා කියලාවත් නෙමෙයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ මිහිමත වෙසෙන ජීවියෙක් නිසාම ඔබ මේ මිහිමත ඉතාම ප්‍රබලව නැගී හිටින්නට ඕනේ. තව කෙනෙක්ට බය වෙලා තව කෙනෙක්ගේ ගර්ජන නිසා තමන්ගේ ශක්්‍යතාවේ තමන්ට සමාජයේ හිනා වෙයි කියලා එහෙම නැත්නම් තමන්ගේ කවුරු හරි මට මේ විදියට හිතයි මං ගැන මේ විදියට හිතයි කියලා බය වෙන්නේ නැතුව ඔබ නැගී හිටින්නට නම් ඔබට ඔබේ පාදම චක්‍රය ප්‍රබලව ඔබ ශක්තිමත් කරගත යුතුමයි. එතකොට මේ පාදම චක්‍රයේ බලවන්තභාවය නිසාම එතකොට ඔබ මේ පාදම චක්‍රය බලවන්ත කරගෙන ඉන්නවා නම් ඔබට බයක් දැනෙන්නේ නැහැ. සෙනගක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මතය ප්‍රබලව එකතු කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඔබට සමාජ වීතිකාව දැනෙන්නේ නැහැ. ඔබට තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඔබට ඔබේ ඔබ ළඟ තියෙන මුදල් වල අපි හිතමු මේ මුදල් ඔබට යම්කිසි මුදල් ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ මුදල් පිළිබඳව ඔබට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ මුදල් ගැන ඔබට අවිනිශ්චිත බිය දැනින්නේ නැහැ. මේ බය අවිනිශ්චිතතාව ඊළඟට මේ තියෙන ඔබට දැනෙන චකිතය මේ හැම දෙයකම පුතේ මුල මේ පාදම චක්‍රය. කියන්නේ ඔබට ඉස්සරහට යන්න බැරි වෙයි. මේ විදිය දෙයක් ඇති වෙයි. මේක මේ විදියට වෙයි කියන බය තමයි හැම වෙලාවෙම ඔබේ හිත තුල මේ චක්‍රයේ දුර්වලතාවයත් එක්කලා ඇති වෙන්නේ. එතකොට ඔබ හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. එතකොට ඔබ මේ චක්‍රය ශක්තිමත් කරගන්නට ඕනේ. මම ඔබට කියලා තියෙනවා ඔබ නිතර උරුවම් බෑම කරන්නේ ඒක ඉතාම හොඳ දෙයක් කියලා. දැන් අපි උරුවම් බෑම තුලින් කරන්නේ සංඛ්‍යාතයන් විවිධ සංඛ්‍යාතයන් නැචරලි එහෙම නැත්නම් ස්වාභාවිකව ජනනය කිරීම. දැන් මම ඔබට කිව්වොත් මේ විදිහට මම කරේ ස්වාභාවිකව සංඛ්‍යාතයන් ජනනය කිරීම. එතකොට පුතේ මේ ස්වාභාවික සංඛ්‍යාතයේ ජනනය කිරීම තුලින් ඔබට හැකියාව ලැබෙනවා ඔබේ හිතට මේ නැති වෙලා තියෙන ඔබේ මේ ශක්තිය එහෙම නැත්නම් මේ චක්‍රේ බ්ලොකේජ් එකක් තියෙනවා නම් මොනවා හරි අවහිරතාවයක් තියෙනවා නම් මේ C කියන නෝට් එක එහෙම නැත්නම් සා කියන ස්වරයට අයිති සංඛ්‍යාතය නිතර තමන්ගේ කනට ඇහිමට සැලැස්වීම මගින් ඔබට හැකියාව තියෙනවා ඔබේ මේ පාදම චක්‍රය එහෙම නැත්නම් මේ රූට් චක්‍ර කියන එක ඔබට තව තවත් ඒ බ්ලොකේජ් එක ඉවත් කරලා ප්‍රබලව නැගී හිටින්න. දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගායකයෙක් අපි ගත්තොත් ඒ ගායකයා ගොඩක් වෙලාවට ස්ටේජ් පර්ෆෝමන්ස් එකකට පිරිසක් ඉස්සරහට ගිහිල්ලා ගීතය ගායනා කරන්න බය වෙන්නේ නැහැ. හේතුව මොකද? ඔහුගේ රූට් චක්‍රය එක හොඳින් ක්‍රියාත්මක වෙනවා.
ඒ කියන්නේ ඔහු නිතරම නිතරම මේ සංඛ්‍යාතයන් එක්ක ගනුදෙනු කරන කෙනෙක් නිසා ඔහුට ප්‍රබලව මේක මේ 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 සත්‍යතාවය තුල කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ගේ විවිධ ගායකින්ගේ විවිධ විවිධ මානසික මට්ටම් තියෙනවා, ආධ්‍යාත්මික ස්වરૂපයන් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ස්වરૂපයන් මත සමහර අයට ජීවිතයේ නියම අරුත එකතු කරගන්නට හැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඔබ නිරන්තරයෙන්ම සංඛ්‍යාතයන් ඔබට නතු කර ගැනීම තුළින් ඔබට ඔබේ ජීවිතේ බොහෝ වෙනස්කම් සිදු කර හැකි බව මට ඔබට මතක් කරන්නට ඕන. ඉතින් පුතේ මේ චක්‍රේ බලවන්තභාවයෙන් බිඳෙනකොට මේ ඇතිවෙන සියලුම දේ තුළ ඔබ විවිධ විවිධ විදිහේ අනවශ්‍ය හැඟීම් ඔබේ සිත තුළට ඇති කර ගැනීම සිද්ධ කරනවා. දැන් ඔබ මුදල් අතින් මුදල්මය අතින් ආර්ථිකමය විදියක අස්ථාවර භාවයක් ඔබට ඇති වෙන්න පටන් ගන්නකොට ඔබ ඔබත් එක්කලා තරඟ කරන ඔබේම ජීවනෝපාය සිදු කරන අනෙක් කෙනාට ඊර්ෂ්‍යා කරන්නට, ඒ කෙනාගේ දේවල් කඩාවඩා ගන්නට, ඒ කෙනාට ඒකට ඒ කෙනාට බාධා පවමුණු වන්නට මේ වගේ දේවල් ඇති කරන්න පෙළඹෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔබේ ඔබේ මේ සර්වයිවල් එක ඔබට ඕනේ රැකෙන්න නේද? ඔබ ඒ රැකීමට රැකීමේ වමනාව නිසාම ඔබ තව කෙනෙක්ට කරදර කිරීමට පෙළඹෙනවා. ඉතින් ඒකට හේතුව පුතේ ඇත්තටම මේකේ ප්‍රබලතම හේතුව ඇත්තම හේතුව වෙන්නේ ඔබේ හිත තුළ, ඔබේ ආධ්‍යාත්මය තුළ, ඔබේ යටි හිතටම දැනෙච්ච කාවැදිච්ච දෙයක් තියෙනවා. මම අස්ථාවරයි, මට මේක නැති වෙයිද දන්නේ නැහැ. මේකෙන් ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබේ රූට් චක්‍රේ, එහෙම නැත්නම් ඔබේ මේ පාදම චක්‍රේ අන්බැලන්සින් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔබට ඔබේ ආදරය ගැන විශ්වාසය දැනෙන්නේ නැහැ. ඔබ තව කෙනෙක් එක්ක ගැටුමට යනවා. ගැටීම ඇති වෙන්නේ මේ නිසා. ගැටුමට යනවා, ගැටීම ඇති වෙන්න හේතුව ඒක. ඊට අමතරව අපි ගත්තොත් එහෙම ඔබට ඔබේ හැම දෙම ගැන, අපි හිතමු ඔබ යම්කිසි ලස්සනට ව්‍යාපාරයක් කරගෙන යනවා කියලා. මේ රූට් චක්‍රයේ බිඳ වැටීම තුලම ඔබට පුතේ පුදුමාකාර විදියට ඒක හරිම අස්ථාවර බවක් ඇති වෙලා යනවා. මේ අස්ථාවර බව එක මොහොතක ඇති වෙන්නේ පුතේ. මේ එක මොහොතක ඇති වෙන මේ අස්ථාවර බව තුල ඔබේ සම්පූර්ණම අර ප්‍රොසෙස් එකම සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. එක පුංචි දෙයක් ඇති පුතේ. මොකද මට දැන් මම මේ වෙනකොට දස දහස් ගණනක් දරුවෝ එක්කලා කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික පරිසරය පිළිබඳව ඉතා හොඳින් අධ්‍යයනය කරලා ඒගොල්ලන්ට නිවැරදි ඒ මාර්ගයේ මම පෙන්නලා තියෙනවා. එතකොට මට මේ ලංකාවේ විතරක් නෙමෙයි පුතේ, මුළු ලෝකෙම, ලංකාවේ විතරක් නෙමෙයි ලංකාව මාතෘභූමිය වෙච්ච මේ මුළු ලෝකෙම ජීවත් වෙන දරුවෝ මාත් එක්ක කතා කරලා තියෙන විවිධ ගැටලු අරමුණ. එතකොට ගොඩාක් දරුවන්ගේ ජීවිතවල හැලහැප්පීම් වලට ප්‍රධානතම හේතුව උනේ පුතේ මේ රූට් චක්‍රයේ අවහිරතාවය. රූට් චක්‍රයේ අවහිරතාවය තමයි ප්‍රධානතම බලපෑම. ඒ චක්‍රය හරියට ඒක තමයි පුතේ කුණ්ඩලිනී ශක්තියටත් ඒක තමයි ඒ චක්‍රය තමයි බලවන්ත කරන්නේ. එතකොට මේ චක්‍රයේ බලවන්තභාවය ඇති කරලා ඒ ඔස්සේ තමන්ට මුදල් ආකර්ෂණය වීමට තමයි මම දරුවන්ට මාර්ගෝපදේශනය සලස්වන්නේ. කත් ප්‍රබලවම කියන්න ඕනේ, මොකද මේක පුතේ මේක වෙනමම තියරි එකක්, ප්‍රැක්ටිකල් තියරි එකක් මම මේ අරගෙන යන්නේ. ඒක සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ශක්තියත් එක්කලා අපි කරන්න ඕනේ ගන්නේ. හැබැයි ඔබට යම් කිසි චකිතයක්, බයක්, තමන්ගේ ඉස්සරහ ගැන බියක්, තමන්ට මේක කරගන්න බැරි වෙයි, මට කොයි වෙලාවෙ හරි මට මුදල්මය අස්ථාවර භාවයක් ඇති වෙයි, මට මේ විදිය අස්ථාවර භාවයක් ඇති වෙයි, මගේ දරුවා මේ විදිය කෙනෙක් බවට පත් වෙයිද දන්නේ නැහැ, මම ඒක දන්නේ නැහැ. මේ විදියට ඔබේ හිතට නිතර 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 හැඟීම් පහළ වෙනවා නම්
මේ චක්‍රය දැන් හැම වෙලාවෙම මම කියන්නේ මේ චක්‍රයත් එක්කලා බලපානවා කියලා කෙමිස්ට්‍රි වලදී එහෙම නැත්නම් අපි මේ මේ බයොලොජිකලි ගත්තොත් එහෙම මේ චක්‍රේ බ්ලොකේජ් එකට ගොඩාක් බලපෑම සිද්ධ වෙනවා ඇඩ්‍රිනලින්. ඔබ ටක්කල බය වෙනකොටම ඇඩ්‍රිනලින් ස්රවී වීම සිද්ධ වෙනවා. එතකොට මේ ඇඩ්‍රිනලින් ස්රවී වීම නවත්තලා ඔබ ඔබේ හිතට මේ බය කියන දේ මේ තමන්ට දැන් මේ මේ විදිය වෙනකොට ප්‍රති තව ඇති වෙන දෙයක් තමයි ඔබට ඔබ ගැනම හීනමානයක් ඇති වෙනවා. ඒ හීනමානේ එන්නේ තමන්ට බෑ කියන දේත් එක්කලා. ඊළඟට ඔය දැන් ගොඩාක් මාන්නේ ඉන්න දරුවෝ ඉන්නවනේ. කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ බොහෝ මානයක් පෙන්වන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු ඒගොල්ලන් ලස්සනට අඳින පළඳින එක විතරක් නෙමෙයි නැති ගොඩක් දේවල් මාන්නේ ඒ කියන්නේ ස්වාභාවිකව අපිට සාමාන්‍ය දෙයක් උලුප්පල පෙන්වන්න හදීමක් වෙනවා නේද අපි දන්නවනේ දන අපි කියුවොත් එහෙම ඉහළම සමාජයේද ගත්තොත් අපි ඉහළම පැලැන්තියට ගත්තොත් එහෙම කෙනෙක් උත්සාහ කරනවා යම් කිසි දෙයක් මේන්ටේන් කරන්න තමන්ගේ තත්වය හෝ වේවා තමන්ගේ බුද්ධිමත්කම හෝ වේවා තමන්ගේ උගත්කම හෝ වේවා හැමදේම උත්සාහ කරනවා මේන්ටේන් කරන්න. ඒ මේන්ටේන් කිරීම තුළින් තමන්ට යම් කිසි දෙයක් ලැබෙනවා. එතකොට ඒ ඒක තුල නිහතමානීකම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. පුංචි තමන්ට වඩා පහළම ඉන්න කෙනෙක් එක්ක කතා කරන්න එහෙම නැත්නම් එයාට ආදරේ වෙන්න එහෙම හිතෙන්නේ නැති වෙනවා. මේ මේකටම බලපාන්නේ එයාට මාන්‍යයක් ඇති වෙලා තියෙන මාන්‍යයක් ඇති වෙලා තියෙන මේ මාන්‍යයට පවා පුතේ බලපාන්නේ මේ රූට් චක්‍රයේ තියෙන බ්ලොකේජ් එක. එයාට එහෙම ඇති වෙන්නේ ඒකයි. දැන් ඔබට මේ කිසිම දෙයක් බලපා හිතෙන්නේ නැත්තම් ඔබ හරිම සරලයි නะ. ඔබ කොයිතරම් උගත් වුණත් ඔබ කොච්චර දැන් මට මේ විදිය අත්දැකීමක් තියෙනවා මම ගිනගත්ත විශ්වවිද්‍යාලයේ මගේ මම හිටපු මගේ මම අධ්‍යයනය කරේ ජීවතාක්ෂණේ එතකොට මේ බයෝටෙක්නොලොජි ඊට අමතරව මේ DNA අණුව පිළිබඳව DNA අණුව ඊළඟට ඒ ඒ බයෝටෙක්නොලොජි ඊළඟට ටිෂු කල්ච මේ පිළිබඳ තමයි මම අධ්‍යයනය කරේ. එතකොට මම ඒ මගේ විශ්වවිද්‍යාලයේ හිටපු එක මහාචාර්යවරයෙක් මම දැකලා තියෙන ඔහු බුලත් විට කමින් ගුලත්ටිට කනවා සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. එයා දකින්නකොට හිතන්න බෑ කවදාකවත් එයා මහාචාර්යවරයෙක් කියලා. එහෙම හිතුවිල්ලක හිතට එන්නේවත් නැහැ. හැබැයි ඇත්තටම ඔහු ඒ ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ්. ඔහු සමහර වෙලාවට අපි දැකලා තියෙනවා අපි එනකොට අර ඩිපාර්ට්මන්ට් එකේ පහළ මේ පඩියක වාඩි වෙලා බුලත්ටිටක් කන ගමන් ඉන්නවා. ඉතින් සමහර වෙලාවට දන්නේ කෙනෙක් දන්නේම නැහැ මේ ඔහුගේ තියෙන තාන්න මාන්නේ කොච්චරද කියලා. නමුත් ඔහු ජීවිතේ තේරුම් ගත්ත මිනිසෙක්. ඉතින් ජීවිතේ තේරුම් ගත්ත මිනිසෙක් කවදාකවත් ඒක තමන්ගේ සරල බවම තමයි උත්සාහ කරන්නේ. සෙරප්පු දෙක නිකන් දාගෙන නිකන් මේ මේව දෙකක් දාගෙන ඉතින් සැහැල්ලුවෙන් ඉන්න තරමට එයාට නිවන නිෂ්කලංක භාවයෙන් දැනෙන්නේ. එයා ඒක තමයි බලන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි බාහිර සමාජය තුළ මේක නෙමෙයි තියෙන්නේ. ලස්සන ඇඳුම් ඇඳලා ලස්සනට ගියම තමයි අර එතකොට තමයි පිළිගැනීම තියෙන්නේ. එතකොට මේ පිළිගැනීම මේන්ටේන් කරන්න අපි අපේ සර්වයිවල් එකට අපේ සර්වයිවල් එක ගැන අපිට තියෙන බයට අපි තව තව දේවල් ළඟ දක්වන්න පුරුදු වෙනවා. මට මේක බොහෝමයක් කියන්න ඕනි මම දැකලා තියෙන දැන් මාත් එක්කලා මේ කතා කරන බොහෝම සමහර දරුවෝ ඒගොල්ලන්ගේ ජීවිත හැඩගස්සා ගන්නකොට මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරන විදිය, ඒගොල්ලන්ගේ භක්තිමත්භාවය තියෙන විදිය, එතකොට මම ඒක දැකලා තියෙනවා. ඒගොල්ලෝ හිතන විදිහ මට හිතුවිල්ල හොඳට තේරෙනවා. ඒක මට තේරෙනවා. මෙයා මේ විදියයි කියන හැඟීම ඒගොල්ලන්ගේ හිතේ තේනවා. ගොඩක් වෙලාවට උගත් කියන මානසිකත්වයේ තමන්ගේ මනසට ඇවිල්ලා තව කෙනෙක් දිහා සාපේක්ෂ මනසකින් බලන අය. එතෙන්දි රූට් චක්‍රය එහෙමම වෙනවා පුතේ. ඒක එහෙමම වෙනවා. එතන තියෙන ආදරේ නෙමෙයි. එතන තියෙන සාපේක්ෂතාවය. එතන මේ සාපේක්ෂතාවය ඔබෙන් ඉවත් කරන ඔබේ ඔබට එන හැම බයක්ම බය කියන සිතුවිල්ල හිතට එනකොටම නෑ මට මේක වැඩක් නෑ කියලා ඔබට ඒ අවධානය නොදී ඉවත් කරන්නට හැකිනම් මේ අභියෝගය ඔබට ජය ගන්න පුළුවන්.
හැබැයි සමහර වෙලාවට මට මුණ ගැහෙනවා සමහර දරුවෝ ඉන්නවා එහෙමත් කරන්න බෑ ඔවුන්ව හදන්න වෙනමම ක්‍රම එක පුද්ගලික ක්‍රම ඒ කියන්නේ එක එක්කෙනාගේ ආධ්‍යාත්මික ස්වરૂපයත් එක්කලා එයාට භාවිතා කරන්න ඕන ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් මම මේ කතා කරේ පොදු පොදු දේ පිළිබඳව එතකොට ඉස්සෙල්ලම ඔබ තේරුම් ගන්නට ඕනේ දැන් මම ඔබට කිව්වනේ කලින් මම මේ මල් දෙකක් ගැන කතා කරලානේ පටන් ගත්තේ මං කව නියං වැටකොළු බීජය අපිට පැල කරන්න හරි ලේසි නේද ඊළඟට අපි ගත්තොත් එහෙම මේ මේ මොනවාද සන්ෆ්ලවර් එහෙම නැත්නම් ඇත්තටම කිව්වොත් වයිල්ඩ් සන්ෆ්ලවර් වල් සූර්යකාන්ත ඒක තමයි වයිල්ඩ් එක පුතේ හරිම ශක්තිමත් මේ අලුතින් නිපෙව්පු එක තමයි ශක්තියෙන් තොර වෙන්නේ දැන් මට මේක මේ ගැන අධ්‍යයනය කරද්දී තමයි මම මේක ඒ පිළිබඳව නිවැරදි අවබෝධය මට ලැබුණේ මේක මේ ඇත්තටම ශක්තිමත් දේ තමයි මේ මූලාධාර මේ මේ රූට් චක්‍රය කියන එක ප්‍රබලව ශක්තිමත් වෙන එතන කියන්නේ ඒක මේ මහ පොළවේ ඒ අත්තක් පැහිච්ච අත්තක් ගහපු ගමම අපිට පැල කරගන්න පුළුවන් එයා ශක්තිමත් तो ඔබ හැම වෙලාවෙම එයත් එක්ක තමයි ඉන්න ඕනේ. දැන් ඔබ පොල් ගහ බලන්න. පොල් ගහ මැරෙන්නේ නැහැ පුතේ. පොල් ගහ මරන්න හමාරුයි. පොල් පොල් ගෙඩියත් එක්කද පොල් ගහ හිටෙව්වම එයාට කොයිතරම් සමහරලාට වතුර අඩු පරිසරෙ වුණත් හැදෙන්න පුළුවන්. හේතුව මොකද්ද? එයාගේ එයා ශක්තිමත්. එතකොට ඔබ නිතර 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 ඔබේ ජීවිතයට එකතු කරගන්නට ඕන නිතරම එකතු කරගන්න ඕන ඒ විදියම ශාක තමයි. එතකොට මේ එයාට කිසිම බයක් නැහැ. එයා දන්නවා එයා හැදෙනවා කියලා. එයාට වතුර චුට්ටක් දාන්න විතරයි ඕනේ. එතකොට ඔබ ඔබේ ජීවිතේට මේකෙන් එකතු කරගන්න ඕනේ දේ තමයි පළවෙනි දේ ඔබ පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙන්නට ඕනේ. සෝබා දහමට අනුගත වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. මේ මූලාධාර චක්‍රය බලවන්ත කරන්න නම් සරල බව අත්‍යවශ්‍යයි. සරල බව නැතුව මේක කරන්න බෑ. ඒක නම් ඒකින්ද තමයි මම මගේ channel එකේ නම මගේ ජීවිතය මගේ හැමදේම සරල වෙලා තියෙන්නේ. දැන් පුතේ මං ගාව තියෙන එක කපුරෙද්දයි නේ මට කපුරෙද්දෙන් කපල ඇඳුමක් මහගෙන ඉන්න පුළුවන්. ඒ හැකියාව මට තියෙනවා. හරි සරලයි මං හොයන්නේ නේ ලස්සන විචූරණ හිත මගේ හිත සම්පූර්ණ අපි සරලයි අපිට ගෙදර වැවෙන එළවලුවක් කාගෙන ජීවත් වෙන්න පුළුවන් මේ සරල බව ඔබේ ජීවිතයට එකතු වෙන්න ඕනේ පැහැදිලිද ඍජු ගති පැවතුම් තියෙන්නත් ඕනේ තමන්ව එක එක්කිනට ඕන ඕන විදිහට නැමෙන්න ඕනේ තමන්ගේ ඍජු ප්‍රතිපත්ති තියෙනවා මං ගාව ප්‍රතිපත්ති තියෙනවා මම මේක මේ විදිහටම තමයි කරන්නේ මම කවුරු හරි පිරිසක් මැනේජ් කරනවා නම් එහෙම නැත්නම් මම ව්‍යවසායිකාවක් විදිහට කටයුතු කරනවා නම් මං ගාව ඍජු ප්‍රතිපත්ති තියෙනවා මම මොන ඇඳුම් ඇඳලා හිටියත් මම කවුද කියන එක මං ගාව තියෙනවා හැබැයි මම සරලයි ඒ සරල වෙන්නේ මට එතකොට මට තියෙන අර බැඳීම් අර පැත්තට මේ පැත්තට ඒව නෑ මං හරි හරි ශක්තිමත් වෙනවා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් ඒ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙනවා කියන්නේ දැන් මේතෙන්දී සෝබා දහමත් එක්කලා කටයුතු කරනකොට මම කවදාකවත් කියන්නේ නැහැ දරුවන්ට අනිවාර්යයෙන්ම වෙජිටේරියන් වෙන්න ඕනේ. අපි හිතමු අපිට කන්න නැති සාගින්න පෙළෙන වෙලාවක හදිසියේ හරි අපිට වෙන මොනවා හරි කෑමක් මාංශමය ආහාරයක් වුණත් අපිට අනුභව කරන්න වුණොත් ඒක සිද්ධ වෙන්න ඕන. මොකද අපි දන්නා බුදු ධර්මයේ ඒ දේශනා තුලින් මේ ගැන කතා කරනවා. නමුත් මං බුද්ධ ධර්මයේ ඇත්තටම බුද්ධ දේශනාව ළඟට ගන්නවත් නැහැ සෝබා දහම තුල. අපි දන්නවා වැද්දන් අනුගමනය කරන ප්‍රතිපදාව. ඔවුන්නේ සෝබා දහමත් එක්කම අනුගත වෙලා ඉන්නේ. එතකොට මේ පහසුවෙන් පෝෂණය කළ හැකිවීම ඔබ තුල අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ. කියන්නේ ඔබ ඔබට ලැබෙන දේෙන් ඔබ තෘප්තිමත් වෙන්නට ඕනේ. මේක මේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව ඔබ ළඟ තියෙනකොට මේක කෑමට විතරක් නෙමෙයි. මුදල් වලට හැම දෙයකම එහෙනම් ඔබට ඇත්තටම මුදල් වල ලොකු මුදලක් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ තියෙන මුදලින් ඔබට ජීවත් වෙන්න හැකියාව තියෙනවා බලන්න මේ මූලාධාර චක්‍රය බලවන්ත කිරීම තුලින් අපිට කොච්චර දේවල් ඇති වෙනවද කියලා ඉතින් මේක තමයි පුතේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ
මේ තුල ඔබට ජීවත් වෙන්න පුළුවන් ඔබට සරල දති පැවතුම් තියෙනවා නම් ඔබට පහසුවෙන් පෝෂණය කර ගන්න පුළුවන් නම් ඔබම ඊළඟට ඔබට ඍජු ගති පැවතුම් තියෙනවා නම් ඔබ කිසි කෙනෙක්ට ඔබ හරීම නිදහස් නිරවුල් මනසකින් ඉන්නවා නම් ඔන්න ඔබ ඔබේ මූලාධාර චක්‍රය එහි තියෙන ඔක්කොම බ්ලොකේජස් ඉවර කරලා ඔබ ශක්තිමත් වෙලා ඉන්නේ. දැන් ඔබට අනිත් හැම දෙයකටම ශක්තිය ලබා දෙන්න පුළුවන් මේකේ. ඉතින් මේකට ඔබට පාවිච්චි කරන්න පුළුවන් මම කලින් කිව්වා වගේ C note එක. සා කියන ස්වරය නිරන්තරයෙන්ම ඒ සංඛ්‍යාතයේ නිරන්තරයෙන්ම හිම කරන්නට ඕනේ. ඒ වගේම ඔබට මේ සුවඳ සහ මැණික් භාවිතා කිරීම තුළින් මේක කරන්න පුළුවන්. මම ඔබට ආශිර්වාද පළඟු කට්ටලේ දීලා තියෙනවා ඒ සංඛ්‍යාතයන් වලට ගැළපෙන විදිහට ආකර්ෂණය කිරීම වලට. ඒ වගේම ඔබට සුවඳ භාවිතා කිරීමේදී හැම කුළු බඩුවකම සුවඳ මේ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්. ඔබට මූලාධාර ශක්තිය මූලාධාර චක්‍රය ශක්තිමත් කරන්නට මේ හැම ශාකයකම විශේෂයෙන්ම පහසුවෙන් හදන්න පුළුවන් ශාක වලින් මේ විශ්වයෙන් ආකර්ෂණය කරගන්න කිරණ ඔබටත් ලැබෙනවා නම් ඔබේ මූලාධාර චක්‍රය ශක්තිමත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබේ ගෙවත්තේ ඔබ වවන්නට ඕනේ පහසුවෙන් හදාගන්නට පුළුවන් ශාක. ඒ අතරින් කහපාට මල් දෙන සුවඳ මල් සහිත මම අර කියපු වැටකුළු මල් සහ සූර්යකාන්ත වල් සූර්යකාන්ත මල් විශේෂ වෙන බව මතක තියාගන්න. ඒක තමයි අද මට ඔබට කියා දෙන්නට උනේ. මම හිතනවා මේක ඔබට පුදුමාකාර විදියට ඔබේ ජීවිතයට අවශ්‍ය වෙන දෙයක්. ඒ වගේම පුතේ මේ මම ලබා දෙන මේ පණිවිඩ මේ වචන ටික පුතේ මට උනේ මුළු මේ වචන අහන්නට පින තියෙන හැම කෙනෙක් ගාවටම යවන්න. ඉතින් ඔබ මේක කරන්නට උනේ. මම කවදාකවත් ප්‍රොමෝෂන්ස් කරන කෙනෙක් නෙමෙයි, කිසි දෙයක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් ඔබ හදවතින් මේ දේ තවත් අයට අහන්නට සැලැස්වීම සිදු කරන්නට ඕනේ. ඒකට හේතුව තමයි මේ තුල ජීවිතය ජයගන්න මේ මුළු ලෝකයම ප්‍රබල විදියට ආධ්‍යාත්මික විදියට වෙනස් කරන්න අපිට හැකියාව තියෙන නිසා. එතකොට ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕනේ මගේ වැඩමුළු වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ආධ්‍යාත්මික ගැටලු තියෙන ඕනම දරුවෙක්ට සෞභාග්‍ය රන්දරටුව වැඩමුළුව සහ මගේ ආදර වැඩමුළුව තියෙනවා. එතකොට ඔබට මුදල් ආකර්ෂණය කරගන්න ඔබේ සිහින කරා යන්නට ඔබට ආධ්‍යාත්මික ගැටලුවක් තියෙනවා නම් ඔබ ලංකාවේ හිටියත් පිටරට හිටියත් සම්බන්ධ වෙන්න පුළුවන්. දසදහස් දෙනාට මේ සෞභාග්‍යයට මග කියලා තියෙන වැඩමුළුව විශ්වයේ ප්‍රබලතම සුන්දරතම ශක්ති වැඩමුළු. ඒ වගේම ආශිර්වාද පළඟු කට්ටලේ සහ පුෂ්පරාග මැණික ඔබේ නිවසටම ගෙන්නා ගන්න. ඔබට හැකියාව තියෙනවා ලංකාවේ හිටියත් පිටරටේ හිටියත් දරුවන්ට ඒ අවස්ථාව මම සලස්සලා තියෙන. ඇත්තටම පිටරටට එවීම හරිම දුෂ්කර වුණත් මම ඒ සේවාව කොහොම හරි කරනවා. මේ කොවිඩ් අස්සේ මේක ඇත්තටම කරන්න අමාරු දෙයක් වුණාට ඒක කරනවා දරුවෝ වෙනුවේ. අවශ්‍ය දරුවන්ට ඒ අවශ්‍ය ඩීටේල්ස් ගන්න පුළුවන් ශ්‍රා රාජී සිම්පල් ලයිෆ් FB පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එකතු කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. මේ සුබාදහමේ තියෙන ගොඩාක් ඔබට නොපෙනෙන තැන් ඔබේ ජීවිතයට ඒකාබද්ධ කරගන්න විදිය වෙනස්ම විදියකට තමයි පුතේ ඇත්තටම ඔබට කියා දෙන්න සිද්ධ වෙන්නේ. මොකද ඒ හැංගිච්ච යථාර්ථය ඔබට කවදාකවත් ඒ මානෙ ඔබට එන්නේ නැහැ. ඒ නිසා මම හැම වෙලාවෙම උත්සාහ කරනවා ඒ දේ ඔබට එකතු කරන්න ඔබේ ජීවිතයට එකතු කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.